පටන් ගන්නට. ධර්ම දේශනාව මුලින් අපි ශ්‍රවණය කරමු. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට යොමු වෙමු. අපට පුළුවන් අද දවසේ සිට තවත් වැදගත් වූ දහම් කාරණා රැසක් හිතට එකතු කරගන්නට මේවා අපි දේශනා කරන අපේ හාමුදුරන් වහන්සේ ඔබව දැනුවත් කිරීම උදෙසා පමණක් නොවේ, ප්‍රායෝගිකව ඒ සඳහා යොමු කර දීමේ අපේක්ෂාව ඇති වෙන නිසා මණ්ඩපදයක් අසන්නට ලැබෙන එක තමයි ජීවිතේ ලැබෙන මහා වාසනාවක්. ඒ වාසනාව හැමදේම අලුත් කරගෙන හැමදේම බණ අහන්න ඕන, අලුත් කාරණා දැනගන්න ඕන කියනට වඩා මේ කියන කාරණා ප්‍රායෝගිකව තමයි ජීවිතේ එකතු කරගන්න උත්සාහ කරන්න කියන ආරාධනාවක් සිදු කරමින් අද සෙනසුරාදා සිටින තසපෝත සුපුරුදු ලෙසම ආරාධනා කළ ඉනියන්දල සම්බෝධි ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මාතර බොහොම ගෞරවයෙන් යුක්තව අද උතුරට මේ වැඩසටහන වෙනුවෙන් මාසෙ පිළිගෙන ආරාධනා කරනවා. සද්ධර්මානුශාසනාව සිදු කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි නිතසෙන් සිත්නේතසපුවට බොහොම ආදරෙන් අදත් අපිට සවන් දෙන පින්ඇති සිත්ඇති ශ්‍රාවක ඔබ සියලුම දෙනාට හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයත්න්ගේ ධර්මාවබෝධය පුණ්‍ය කරගන්න අද අපි මේ කතා කරන උතුම් අනුශාසනාවත් හේතු ආසනාම වේවා කියලා. පින්වත්නි අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ දෙහිවල ගාලුපාරේ අංක 108 නිවසේ පදිංචි කමලා ලියනගේ ප්‍රනාන්දු පින්වත් මහත්මියතුළු ඒ පෝලේ පින්තුන් විසින්. ඒයන්ගේ සියලුම සත්තරමුණු සත්කාර්ථනා සඵල වේවා කියලා අපි බොහොම මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු. අද අපි ඇත නැත ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි ඇත නැත කියන මේ වචනය අපිට හරි හුරුයි. ඔක අස්තිත්වයයි නාස්තිත්වයයි කියලා තවයි දෙකට කියත හැකි. අස්තිත්වය යනු ඇත, නාස්තිත්වය යනු නැත. තවත් දෙයකට කියනවා නම් සාස්වත උච්ඡේද. ඇත කියන අස්තිත්වයට කියනවා සාස්වත, නැත කියන නාස්තිත්වයට කියනවා උච්ඡේද. හරි, දැන් මේකේ ඔයත් පින්වත්නි උච්ඡේද සාස්වත වගේ අහපු ගමන් නිකන් බය හිතෙනවා, මහ ගැඹුරුයි කියලා හිතෙනවා. මේ ඇත්ත නැත්ත කිව්ව ගමන් ඒක හරි සරලව ඔබට තේරෙනවා. අපි බොහොම සරලව මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඉතාම හොඳින් සවන් දීන විතරයි අවශ්‍ය වෙන්නේ. පුළුවන් නම් සමහර තැන් ඔබට දැනෙන තැන් නෝට් එකක් ගන්න. අපි කියන්නේ නිකන් සරලව සටහනක් හදාගන්නවා කියලා. ඒ වගේ සටහනක් තියාගන්න. එතකොට ඔබට ඒක බොහොම පහසෙන් ඔළුවට යනවා. මේක අවබෝධ කරගන්න අවශ්‍ය විදිහට කතා කරන නිසා දැනුමක් සඳහා නම් නෙමෙයි මේ කියලා දෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ දැනගතියුත්තේ මමත් දෙයක් දැන් දන්නවා කියලා කතා කරන්නේ නෙමෙයි. දෙයක් මම දන්නවා කියලා ලෝකෙට පෙන්වන්න හෝ වාද තර්ක කරන්න නෙමෙයි පින්වත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය කියලා දුන්නේ අවබෝධ කරගන්න. ඒ නිසා ඔයයන්ට අවබෝධයට උවමනා කරන මාර්ගයේ පිණිසමයි අපි සිත්නේ සසපුව හැමදාම ඔබ වෙත දායාද කළේ. ඒක නිසා අපි අද දවසේ මේ උතුම් ධ්‍යාන නිශ්චිත බව මේ ඇත සහ නැත අතර කතාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත නිකායේ දෙවනි පොත් වහන්සේ තියෙන තාමෝටිම සූත්‍රයක් ඇසුරු කරගෙන කච්චාන ගොත්ත කියන සූත්‍රය ඇසුරු කරගෙන. කච්චාන ගොත්ත සූත්‍රයම මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ නැහැ. මොකද මේ මහා ගැඹුරු ධර්මයක් කතා කරද්දී මේසා වටිනා සූත්‍රයක්ම මේ හෝරාවක් ඇතුළට ගොනු කරන්න ගියොත් ඒක අසාධාරණයක් වෙන ඒ සූත්‍රෙට. ඒ නිසා මේ සූත්‍රය සිත්නෙතසපු ගණනාවකට
සාකච්ඡා කරන්න හේතු වෙන ගැඹුරු සූත්‍ර නිසා මම සාමාන්‍යයෙන් කරන්නේ මේ සූත්‍රයක කොටසක් විතරක් කරගෙන ඔබට තේරුම් කරලා දෙනවා. ඊතර පින්වත්නි, කච්චාන ගොත්ත කියන සූත්‍රය අසුරු කරගෙන ඇත්ත නැත කියන එක ගැන අද දවසේ අපි සාකච්ඡා කරමු. සමහර වෙලාවට මේ ලෝකේ ඇතම් මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ සොයන අය අපි දකිනවා ඒ ධර්මයේ දිහා බල බල ඉඳිල්ලක් එය ධර්මෙත් එක්ක වාද තර්ක කරන්න ගොඩක් කලාවට ධර්මයේ දිහා බැලිල්ල හේතු වෙලා තියෙනවා. ඔයත් බලන්න පින්වත්නි, ඇහැක් ඉස්සරහට අපි දෙයක් ගන්නකොට අපි ඒක දිහා බලන්න බොහෝ විට ඇහැ දෙයක් ගන්නවා. හොඳට බලන්න හිතලා ඇහැක් ඉස්සරහට ඔබ පොතක් ගන්න. පොත දිහා බලන්න. ඇහැක් ඉස්සරහට ඔබ මලක් ගන්න. මල දිහා බලන්න. ඇහැක් ඉස්සරහට ඔබ ඔරලෝසුවක් හෝ ගන්න. ඒ ඔරලෝසුව දිහා බලන්න. ඕනම දෙයක් ඇහැක් ඉස්සරහට ගත්තේ ඒ දිහා බලන්න. හැබැයි ඒක තව ලංකරු. ඇහැට සමීප කරන්න 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 ඇහැට ළඟටම ගත්තම ඒක දිහා බලන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තුලින් බලන්න වෙනවා. උඹට හිතල බලන්න. ඇහැට ලං කරන්න ලං කරන්න. දැන් අපි හිතමු වීදුරුවක්. ඇහැට ලං කරගන්න. ලං කරගත්ත ගමන් වීදුරුව දිහා බලන්න බෑ. ඒතර වීදුරුව තුලින් බලන්න වෙනවා. එහෙම නැත්නම් කණ්ණාඩියක්. අපි හිතමු ඇස් පේන්නේ නැති කෙනෙක් පාවිච්චි කරන උපැස්සිවලක් කියන කණ්ණාඩියක්. ඇහැට ලං කරගත්ත ගමන් ඒ දිහා බලන්න බෑ. ඒ තුලින් බලන්න වෙනවා. හැබැයි මේ උපැස්සිවල ඇහැට ලං කරගන්න නැතුව ඈතින් තිබ්බොත් එහෙම ඒ තුලින් බලන්න බෑ. ඒ දිහා බලන්න වෙනවා. මෙන්න මේ උපමාව මා ඔබට කියන්න පින්වත්නි, දැන් ඔබ පින්වත්නි කොහේ හරි කණ්ණාඩියක් තියෙන වීදුරුවක් තියෙන තැනක ගිහිල්ලා ඒ වීද දෙයක් ඇහැට ලං කරගැනීම හෝ ඇහැ ඇතෙන්ට ලං කිරීම. බලන්නකෝ සමහර වෙලාවට ඔබ ජනේලයක් දිහා ඈතින්දලා බලනකොට ජනේලේ දිහා බලනවා. ජනේලේ ළඟටම ගිහිල්ලා ඇහැ ජනේලෙත් එක්ක ලං කරලා බලනකොට ජනේලේ තුලින් ඔබ අවට බලනවා. ලෝකය දිහා බලනවා. අනේකදී තේරෙනවා අපිට එක දෙයක්. මේ ඇස කියන තැනට ඈතින් තියෙනකොට දිහා බලන්නත් ලං කරපු ගමන් තුලින් බලන්නත් කියන කතාවට අපි හදාගමු පින්වත්නි. ඇහැ හරියට මේ මනස වගේ නම් ධර්මයේ කියන දේ අපිට ඕන කරන්නේ ධර්මයේ දිහා බලන්න නෙමෙයි. ධර්මයේ තුලින් බලන්න. හරියට උපැස්සිවලක් පාවිච්චි කරනවා වගේ. ඔයත් මේ ධර්මයේ නැමැති උපැස්සිවල හම්බෙලා දැන් මේක ලං කරගන්න ඈතින් තියාගෙන ඉන්නවා. ඈතින් තියාගෙන හිටියම මොකද වෙන්නේ? ඔබ ඒ දිහා බල බල ඉන්නවා. ඒ දිහා බල බල හිටියා කියලා ඔබට කවදාවත් උපැස්සිවලෙන් ලබන ප්‍රයෝජනෙ ලබන්න බෑ. ඒ දිහා බල බල. ඔබ හිතන්නකෝ දුරපේ නැති කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ළඟපේ නැති කෙනෙක් ඉන්නවා. දැන් මෙයා උපැස්සිවල ඈතින් තියාගෙන ඉන්නවා. ඈතින් තියාගෙන උපැස්සිවල දිහා බල බල ඉන්නවා. මෙයාට ඕක කරා කියලා කවදාවත් දුරපේ නැති කෙනාට දුරපේ නේද? එහෙම නැත්නම් ළඟපේ නැති කෙනාට ළඟපේ නේද? ඈතින් තියාගෙන උපැස්සිවල දිහා බල බල හිටියා කියලා පින්වත්නි, ධර්මයක් ඒ වගේ අපි ඈතින් තියාගෙන ඒ දිහා බල බල ඉන්නවා. ඒ නිසා අපිට ධර්මයේ තුලින් අපිට ලෝකයේ නොපෙනෙන දේ පේන තැනට අපි ගින්නේ. ඔබ හොඳට මේ උපමාව ගැන හිතන්න. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? උපැස්සිවල ඈතින් තියාගෙන ඒ දිහා බල බල ඉන්න එක අතහැරලා උපැස්සිවල ගන්න අපිට ළඟට. උපැස්සිවල අපි ළඟට ගත්ත ගම දැන් අපි ඒ දිහා බැලිල්ල අතහැරෙනවා. එතකොට අපි උපැස්සිවල තුලින් දකින්න. තුලින් දකිනකොට අපිට පේනවා මේ ලෝකේ තියෙන සමහර වෙලාවට මේ ලෝකයේ තුල යමක් ඇත්නම් අපිට නොපෙනුන ඒ දේ පේන තැනට හරියට අර දුර පේන්නේ නැති කෙනාට උපැස්සිවලෙන් දුර පේනවා වගේ, ළඟ පේන්නේ නැති කෙනාට උපැස්සිවලෙන් ළඟ පේනවා වගේ, අපිට දකින්න තියෙන ලෝකයේ අපහසුතාව මග අරගෙන දුක්ඛේ අඥානි ඥානයට හැරෙන දුක්ඛ සමුදය අඥානි ඒක අඥානි ඥානයට හැරෙන දුක්ඛ නිරෝධය තුල තිබිච්ච අඥානි ඥානයට හැරෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය තිබ්බ අඥානි ඥානයට හැරෙන නොදැක්ක දේ දකින්න. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ නොදැක්ක දේ දකින්න තාම අපිට බැරි වෙලා තියෙනවා නම් ඒකට හේතුව තමයි අපි දුරින් කියලා දිහා බල බල ඉන්නේ.
දැන් අපි නම් කලියුත් මොකද ළඟට අරගෙන ඒ තුලින් දකින්න එක. ඔබට ළඟට අරන් දෙන්න තමයි මේ සිත්නෙත්සත්වයෙන් අපි උත්සාහ කරන්නේ. අපි හැම තිස්සෙම ගැඹුරු කාරණා ඔබට පුළුවන් තරම් උපමා උදාහරණයක සරල කර කර පෙන්නලා දෙන්නේ ඔබට මේ ධර්මයේ ලං කරන්න. ගැඹුරු ධර්මයට ලං වෙච්ච නැති අයට ගැඹුරු ධර්මයට ලං කරන්න අපි සෙනසුරාදා සිත්නෙත්සත්වයේදී බොහෝ උත්සාහ ගන්න බව ඇත්ත හොඳටම දන්නවා. පින්වත්නි අදත් දෙවැනිම උත්සාහයක් තමයි කච්චාන ගොත්ත කියන සූත්‍රය ඇසුරින් අපි මේ සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්න. බොහොම ගැඹුරු දෙයක්. හැබැයි හොඳට අහගෙන හිටියොත් ඔය ඇත්තන්ට ඔය වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්නේ ඔබ ලෝකය ගැන යම් අවබෝධයක් ඇති කරගන්න. ඒ නිසා අනම්මනම් වැඩ පැත්තකට දාලා මේ හෝරාව පින්වත්නි වංචාවක් නැතුව තමන් තමන්ට වංචාවක් කරගන්න නැතුව මේ හෝරාව පාවිච්චි කරන්න හොඳට අවදානෙන් මම මේ කියන කාරණේ තේරුම් ගන්නවමයි කියන්නේ. මොකද ඔබට මේක තේරුම් ගන්න බැරිකමක් නැහැ. අපි පොහොගේ දවස්වල දැක්ක පින්වත්නි පුංචි ළමයි ඉන්නවා මේ ලෝකේ. චූටි ළමයි අවුරුදු 3යි ගානේ ළමයි ගැඹුරු ධර්මයේ පුතුම්ම හොඳට විස්තර කරන සාමාන්‍ය වැඩිහිටියෙකුටවත් හිතා ගන්න බැරි විදිහට. එහෙම චූටි ළමයි දෙන්නේ මම මගේ ජීවිතේ දැක්ක බොහෝ දෙනා දැකපු දැනගත්තු පුංචි ළමයි අතරේ බොහොම සුවිශේෂ ළමයි දෙන්නෙක් වීඩියෝ පට මමගේ දවස්වල අන්තර්ජාලයේ ගියා. ඒක එක දරුවෙක් නම් මම දන්න පුතේ. ඒ වගේම මේ නෑතක දියණියක් අපූරු කරුණ ටිකක් සාකච්ඡා කරන වීඩියෝ පට කීපයක් අන්තර්ජාලයේ කුමරු වුණා. පින්වත්නි අපිට විශ්වාස කරන්න පුළුවන් මේ දරුවන් කතා කරන කාරණාවත් එක්ක එයාලා වර්තමාන උදාහරණ උපමා අරගෙන කතා කරපු කරුණුත් එක්ක ඒ ළමයි ජාතසෝතාපන්නව ඉපදිච්ච ළමයි විය හැකියි. ජාතසෝතාපන්න කියලා කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන්ව මැරුණොත් එයා ආත්ම හතක් ඇතුළත තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඇතුළත අනිවාර්ය නෙමෙයි. එතකොට ඊළඟ ජීවිතේදී දැන් සෝතාපන්නව මැරිච්ච කෙනා ඊළඟ ජීවිතේදී රහත් වෙනවා. සම්පූර්ණ මාර්ගය පරිපූර්ණ කරගන්න නම් යාට කියන්නේ ඒක බීජී සෝතාපන්න කෙනා කියලා. ඒක බීජී කියලා කියන්නේ පින්වත්නි අර මං කිව්ව විදිහට මේ ජීවිතේ සෝවාන්ව මැරෙනවා ඊළඟාසේ අනිවාර්යයෙන්ම මාර්ගය පරිපූර්ණ කරගන්න. එතකොට තව කෙනෙක් ඉන්න පුළුවන් ආත්ම හතම ගිහිල්ලා ඒ කියන්නේ මේ ජීවිතේ සෝවාන්ව මැරුණා ඊළඟ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ ඊට පස්සේ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ ඊට පස්සේ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ ඊට පස්සේ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ ඊටත් පස්සේ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ ඊටත් පස්සේ ආත්මෙ රහත් වෙන්නෙත් නැහැ එයින් පස්සේ යන ආත්මෙ තමයි රහත් වෙන්නේ. අන්න ඒ කෙනාට කියනවා සත්තක්කත්තු පරම සෝතාපන්න කෙනෙක්. එතකොට ඔය අතර ඒක බීජී කෙනයි සත්තක්කත්තු පරම කෙනයි අතරේ ආත්ම කීපයක් තියෙනවානේ. අන්න ඒ දෙවෙනි ආත්මෙ සිට හයවෙනි ආත්මෙ අතර ආත්මික අරහත්ත්වයටපත් වෙනවා නම් මාර්ගය පරිපූර්ණ කරගන්නවා නම් එහිම සෝවාන්ව මැරෙන කෙනාට කියන්නේ කොලංකොල කෙනා කියලා. එතකොට ඒක බීජ කොලංකොල සත්තක්කතු පරම කියන මේ තුන්දෙනාම පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ සෝතාපන්නව මියනාය අතර ඉන්නවා. එතකොට එහෙම කෙනෙක් ඊළඟ ආත්මෙ උපදිනකොට එයාගේ සෝතාපන්න ඵලයට කිසිම හානියක් වෙන්නේ නැතිව ඒ අවබෝධය ඒ විදිහට මෙයාට ලැබෙනවා. සාමාන්‍යයෙන් දෙවියන් අතර ඉපදුනොත් එහෙම ඕපපාතිකව උපතක් ලැබෙන නිසා එයාගේ අවබෝධය ඒ විදිහටම පහළ වෙච්ච දා ඉඳලම ඒ අවබෝධය තුල එයා වාසය කරනවා. හැබැයි මනුස්සාත්මික මෞකුසක කාලපරාසයක් ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩෙන ස්වභාවයක් තියෙන නිසා කායිකවත් මානසිකවත් ක්‍රමක්‍රමයෙන් මෝරන නිසා සාමාන්‍ය මනුස්සාත්මික ඔබ දකිනවා ළමෙකුට අවුරුදු කීපයක් යනකොට තමයි ලෝකෙ තුල තියෙන දේවල් එයා හරියට අත්දැකීමෙන් කතා කරන්න පටන් ගන්න. වචන උනත් ඉපදිච්ච ගමන් කතා කරෙන්නේ නැතුව ටිකක් කල් ගිහිල්ලා තමයි සාමාන්‍යයෙන් කතා කරන තත්ත්වයට මිනිස්සෙක්පත් වෙන්නේ. ඒතර සෝතාපන්න කෙනෙක් මනුස්සාත්මිකට ආවොත් එහෙම එයා සාමාන්‍ය කතා බහට හොඳට පුළුවන් වෙනකොට ඒ කියන්නේ මේ කාලේ හිටිට අවුරුදු 2යි ගානක් පැනලා 3ක් විතර වෙනකොට එයාට සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් ගැන පැහැදිලිව කතා කරන්න පුළුවන් තත්ත්වෙ එනකොට සෝතාපන්නව ජාති සෝතාපන්න වශයෙන් ඉපදිච්ච කෙනා තමන්ගේ සෝතාපන්න අවබෝධය තුළින් ලෝකෙ දිහා දකිනවා. එතකොට එයා ලෝකෙ තුල තියෙන දේවල් හරිම අපූර්වට කතා කරනවා. එයා ඒව ගැන බොහොම මේ පුළුල් විදියට මේ විස්තර කරනවා. එතකොට පින්වත්නි සාමාන්‍ය මිනිස්සු අතර එයා වෙනස්. එයාගේ වෙනස ලෝකෙට බොහොම පැහැදිලිව දැනෙනවා.
මෙයා හිතන්නේ හරි වෙනස් විදියට කියලා. අන්න එහෙම දරුවන් දැන් මේ ලෝකෙ උපදින. ඒ දරුවන්ට ගැඹුරු අවබෝධය තුළින් සමහරවිට මේ අය කතා කරන එක වචන ටිකක් ඇතුළේ මේ වචන දෙක තුනක් ඇතුළේ සූත්‍ර ගැන හොඳ අවබෝධයක් තියෙන අපිට පේනවා මෙයා මේ කතා කරන ටික ඇතුළේ සූත්‍ර මෙච්චර මතුවෙන. පින්වත්නි ඔබට සමහරවිට ඉදිරියේදී අපි මෙවැනි කරුණු මේ දරුවන් මේ ලෝකයේ තුල එයාලා මතු කරන්න යන මේ උතුම් අවබෝධය ගැන අපිට වෙනමම සාකච්ඡා කරන්න පුළුවන්. මේව කතාවකට සමාජයේ ගන්න ඕනේ. අපි දැක්ක පෞගී කාලේ චූටි ළමයින්ගේ වෙන වෙන දේවල් සමාජය ඇතුලේ මහා කුරුල් කතාවකට අර ගන්නවා. දැන් මට මතකයි එක ළමෙක් සකලන්ත මාල කියලා වචනයක් කියලා, මොකද ඒ ළමයාගේ අම්මගේ නම ඊට සමාන වෙන නමක්. ඉතින් ඒක ප්‍රසිද්ධ වෙච්ච නමක් හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අම්මගේ නම දැන් මේ ළමයාට කියාගන්න බෑ. ඒකෝ මේ ළමයා මේක කියන්නේ සකලන්ත මාල කියලා. ඉතින් මේක උතුම විදියට තරුණයන් අතරේ සහ සමාජය අතරේ මේක පැතිරිලා ගිහිල්ලා මේක කතාවකටම ලක් කරගෙන අර සමාජය තුළ තියෙන ප්‍රධාන නික මාතෘකාවක් කරගත්ත අන්තර්ජාලයේ ඇසුරු කරන අය අතරේ මේක විදේශගතව ඉන්න අය කොහොම හරියට කතා කරා අපිට උනෙක් විදියට මේ ගැන සමහර අය කියන සංස්කෘතිය මේ බාහිර හරි වෘතල් හරි කියුත් කියලා. එතකොට සමහරලාට පින්වත්නේ අර එහෙම විනෝදජනක චූටි දරුවෙකුගේ දෙයක් කතාවකට ආවට හැබැයි අපි දකිනවා අවබෝධයක් ඇති දරුවෙකුගේ දෙයක් සමහර ලාවට මිනිස්සු අතරේ කතාවකට ලක් වෙනවා හරි අඩු. හැබැයි මේ යුගයේ තුල අපි ඉවැනි දරුවන්ගේ දෙයක් ඔබට සමීප කරවන්න අවශ්‍යයි. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ඇත්ත නැත කියන අවබෝධය ගැන අවුරුදු තුනේ පුංචි දරුවෙකුට තිබුණ අවබෝධයක් දැක්කට පස්සේ මට හිතුණා මේව ඔබ ඇහුවොත් එහෙම ඔබට ලැජ්ජ හිතෙනවා. ඒ කියන්නේ වැඩිහිටියන්ට ලැජ්ජ හිතෙනවා මේ අවුරුදු තුනේ ළඟකට පුළුවන් නම් මේතර ගැඹුරු දෙයක් කතා කරන්න අපි මේව තේරෙන්නේ නැහැ කියන එක ලැජ්ජයි නේ කියන්නේ. ඒකවල තේරෙන්නේ නැති කී උදාසීනව ඉන්න මනස ඔබම එලවල දාන පන්නල දාන. පින්වත්නි ඔබ ලැජ්ජ වෙන්න ඕනේ අවුරුදු තුනේ දරුවෙකුට මේ මහා ගැඹුරු ධර්මයේ කතා කරන්න පුළුවන් නම් ඔබට සමහරවිට අවුරුදු 30ක් යනලා ගිහිල්ලා ඔබ මේ මෝරපු අයස වෙනකොට ඒ ළමයාගේ අවබෝධයට තාම එන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ හෝරාව ඇතුලේ මේ කතා කරන කරුණ ටිකට ඔබ බොහෝම උනන්දු වෙන්න. මොකද මේක අපිට තියෙන අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේ මනස පුළුල් කරගන්න තියෙන. පින්වත්නි අච්චාන ගොත්ත කියන මේ දේශනාවේ මේ සූත්‍රය ඇතුලේ බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව සාකච්ඡා කරනවා කච්චාන ගොත්ත ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියන මේ සම්මාදිට්ඨිය කොහොමද ඇති වෙන්නේ කියලා අහන ප්‍රශ්නයකට තමයි දෙන්නේ උත්තරේ. ඒතර මේ ලෝකේ තියෙන ද්වං නිශ්චිත බව මේ ලෝකේ තියෙන ද්විත්වයක් ගැන නැහැ තේරෙන මේ ඇත්ත නැත කියන ද්විත්වය අත්පිතංචේව නප්පිතංච ඇත්ත සහ නැත. මේ ඇත්ත නැත කියන ද්විත්වය ගැන ලෝකේ මිනිස්සු තුල කොහොමද එදිනා දකින්නේ? දැන් ඔබ බලන්න සමහර කෙනෙක් හිතනවා ඔය සමහරු කියනවනේ දැන් මේ කිසිවක් නැහැ අනිත්‍යයි වගේ. දැන් අපි සමහරලාට ඔන්න ධාතු මනසිකාරයරි මොකරි භාවනාවක් කරනකොට අපෝ මේ පස් වෙලා යන දේ මේක ඇති දෙයක් නැහැ මෙහෙමයි කියලා සමහරලාට කියනවා මෙතන සත්‍ය බුද්ධලෙක් නැහැ කියලා. අනේම කිසිෙක් නැහැ කියලා කියන වචනයක් කියනකොට කෙනෙක් කියනවා එහෙම කියන්නේ කොහොමද මේ කොච්චර මේ ලෝකේ මිනිස්සු ඉන්නවද මෙහෙමයි එහෙම නැහැ කියන්නේ කොහොමද මිනිස්සු ඉන්න මේ නොඑක් දෙයක් තියෙනවා මෙතන ඇත්ත කියලා ඔන්න කෙනෙක්ගේ හිතේ තියෙන අවබෝධයක් නැත කියන්න බෑ. මේක ඇත්ත. ඒ අත්පිතංච කියන එක සරලවම ඔබ තේරුම් ගන්න මේ ඇත කියලා ලෝකයේ තුල පවතින ආදී ඇත කියන මානෙන් ඔන්න තේරෙනවා. නැත කියන එක ඇවිල්ලා සමහර කෙනෙකුට හිතනවා මේ ලෝකේ මහා කිසි දෙයක් නැහැ. අර ශූන්‍ය කියන වචනේ සමහරව පාවිච්චි කරනවා අන්න ඒ විදිහට ලෝකේ කිසිවක් නැත. මේ සියල්ල පොළොවට පස් වෙන දේවල් මෙතන ඇති දෙයක් නැහැ කියලා. මේ කතා කරන අපි හැම දිනම පොළොවට පස් වෙනවනේ. මේ සියලුම දේවල් මේ මාධ්‍ය ආයතන මේ නිතික ආයතනයේ තට්ටු ගණනාව කුස මේ ගොඩ නැගිල්ල. මේ සියල්ලම කවදා හරි දවසක පොළොවට පස් වෙලා යනවා නම් මහා සාගරේ පවා ඉඳලා විනාශ වෙලා යනවනම් මේ නියපොත්තක්වත් තේමා ගන්න බැරි වෙන්න මේ ලෝකේ ඇති දෙයක් නැහැ නේ කියලා. කෙනෙකුට ඕන නැත කියලා හිතෙන්න පුළුවන්. ඒතකොට පින්වත්නි නැත කියන එකත් එතන ඔබ
වටහගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඇත කියන එකත් ප්‍රතික්ෂේප කරා, නැත කියන එකත් ප්‍රතික්ෂේප කරා. ඇයි උන්වහන්සේගේ ප්‍රතික්ෂේප කළේ? උන්වහන්සේ අවබෝධයෙන්ම මේ ලෝකයේ ඇත සහ නැත කියන දෙපැත්තම ප්‍රතික්ෂේප කරපු විදිහ අපි කතා කරමු. වඩා භාවනා කරන්න පුිත පුරුදු කරපු අය නැත නැත කියන තැනට වැටලා ඉන්නවා. මොකද එයාලා මේ සත්‍ය පුද්ගලෙක් නෑ, කිසිවක් නෑ, කිසිවක් නෑ කිය නැත කියන තැනට වැටලා ඉන්න එක ඇතුලේ එතනත් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි කියලා සමහරවිට තේරෙන්නේ. අන්න ඒක නිසා ඇයි මේ ඇත කියන්න බැරි, ඇයි මේ නැත කියන්න බැරි කියන එක මේ කච්චානගත සූත්‍රයේ බුදුරජාණන් හරියම පැහැදිලිව විස්තර කරනවා. සිංහවත්නි බලන්න මෙතන උන්වහන්සේ මෙහෙම කියනවා. ලෝක සමුදයංචකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්තිතා සා නපෝති. ලෝක සමුදයක් කියනවා. ලෝකේ හට ගැනීම. මෙන්න මේ ලෝක හට ගැනීම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කච්චාන යම්කිසි කෙනෙක් යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. යථාභූතං කියන්නේ තියෙන විදියටම ඇති ස්වභාවයෙන්ම ඇත්ත තත්ත්වයෙන්ම ඔන්න යථාභූතං කියන එකද ඔයත්තට තේරෙන සරලම වචන ටික. ඇත්ත තත්ත්වයෙන්ම භූතං කියන්නේ තත්ත්වය, යථා කියන්නේ ඇත්ත කියන එක. ඒකට යථාභූතක ඇත්ත තත්ත්වයෙන්ම සම්මප්පඤ්ඤාය මනා නුවණින්ම පසුතෝ අවබෝධ කළොත් මොකද්ද මේ ලෝකේ තියෙන හටගන්න ස්වභාවේ ඇත්ත තත්ත්වය ඒ විදිහටම හොඳ නුවණින් කෙනෙක් අවබෝධ කළොත් යාලෝකේ නත්තිතා මේ ලෝකේ නැත කියන මතය සා නැහොති කියන තියලා යනවා. ලෝකේ හට ගැනීම අවබෝධ කළොත් නැත කියන එක ඇති වෙනවා කියලා. ඊට පස්සේ වාක්‍ය තමයි ලෝක නිරෝධං කෝ කච්චාන යථාභූතං සමප්පඤ්ඤාය පස්සතෝ. මේ ලෝකේ නිරෝධයක් තියෙනවා නැතිවීම. අන්නේ නිරෝධය යම්කිසි කෙනෙක් කච්චාන ඇත්ත තත්ත්වය ඇති හැටියෙන්ම නැති නිරෝධය හොඳට අවබෝධ කළොත් එහෙම මනා නුවණින් යාලෝකේ අත්තිතා සා නහෝති. මේ ලෝකේ ඇත කියන මතය එයාට නැති වෙලා යනවා. නිරුද්ධ වෙන හැටි ලෝකේ අවබෝධ වෙච්ච දාට ඇත කියන එක නැති වෙනවා. ඒ කියන්නේ අපි ඔය කිව්ව වාක්‍ය දෙක දැන් සරලව ඔබට තේරුම් කරලා දුන්නොත් හට ගැනීමක් අවබෝධ වෙච්ච තැන නැත කියන එක නැති වෙනවා. ඇත ගන්න දෙයක් තියෙනවනේ. නැතිවීමක් අවබෝධ වෙච්ච තැන ඇත කියන එකක් නැති වෙනවා. ඒ කියන්නේ නැති වෙනකොට ඇත කියන මතයකට එන්නේ නෑ. ඔක තමයි ওই වාක්‍ය දෙකේ සරලම තේරුම. දැන් අපි තවත් පැහැදිලි කරගමු. ওই වාක්‍ය දෙක. අද මුළු දේශනාවටම මේ වාක්‍ය දෙක තමයි අරගන්නේ. මොකද්ද වාක්‍ය දෙක? පළවෙනි වාක්‍ය ලෝක සමුදයංචකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පසුතෝ යාලෝකේ නත්තිතා සා නහෝති. ඊළඟ වාක්‍ය ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පසුතෝ යාලෝකේ අත්තිතා සා නහෝති. හට ගැනීම අවබෝධ කරොත් ඇති හැටියෙන්ම නැත කියන මතය නැත. නැතිවීම අවබෝධ කළොත් ඇති හැටියෙන්ම ඇත කියන මතයත් නැත. එතකොට ඇත්තෙත් නැත, නැත්තෙත් නැත වෙන්නේ කොහොමද? අපි දැන් බලමු පින්වත් මේක වෙන්නේ කොහොමද කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි රසයි. හරි රසයි කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් රස වෙදින්නේ ධර්මයේ තුල අවබෝධයක් කරනකොට නෙමෙයි මිනිස්සු රස වෙදින්න පුරුදු වෙලා කියන්නේ. දැන් ඔයත් දන්නවා අමාර දේවල් රස වෙදින්න උගලන්ට එකම දේ අහන්න. දැන් ගීතය රස වෙදිනවා කියන එක මොකද්ද කරන්නේ නැත්තු? ගීත රස වෙදිනකොට ඇත්තට එකම ටික ඇති. එකම වචන ටික. ගායකයෙක් ඇවිල්ලා අද සංගීතයට කියපු සින්දු ටික ඊළඟ අවුරුද්දේ සංගීතයට අහම එයා ඒ සින්දු ටිකම කිව්වා කියලා ඔයත් අපෝ ඕක ඉඩත් ඇවිල්ලා කිව්වා. එහෙනම් ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ මොකද? ඔයගොල්ලන් හරි ආසයි ඒකම ආයෙ අහන්න. මොකද ඒක ඇතුළේ රස වෙදිනවා. මිනිස්සු සමහර රස වෙදින දේ ආයෙ ආයෙ අහන්න ආසයි. ගීත රස වෙදිනවා, නාට්‍ය රස වෙදිනවා, නොයෙක් දේ රස වෙදිනකොට සමහර වෙලාවට ඒ රසවින්දනේ ඇතුලේ එයාල රසයේ විඳින්න ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ ඇලීම් සහ ගැටීම්. දැන් චිත්‍රපටයක රසවින්දනේ බලන්න සමහරලාට මේ ඔන්න ෆිල්ම් එකක් තියෙනවා මෙහෙම. හිතමු මේ චිත්‍රපටි කොල්ලයි කෙල්ලයි. දැන් එහෙම කියනවනේ කොල්ලයි කෙල්ලයි නා කියලා. දැන් කොල්ලා කෙල්ලගෙන් අහනවා මං ඔයාට ආසයි යාළුවෙක් මේ මං කැමති ඔයාට. ඒතර කෙල්ල කෙල්ලෙක්ම කියනවා
අහිමද? හා එහෙනම් මාත් කැමති. ඒතර අපි අම්මලෙන් අහමු කියනවා. ඊට කොල්ල කෙල්ලගේ අම්මලෙන් අහනවා මේ මං මෙයාව බඳින්න කැමති. ආ ඇත්තද පුතේ? හරි එහෙනම් බඳින්න. කියලා දැන් ඔන්න වෙඩින් එක සූදානම් කරලා බැලඳා ෆිල්ම් එක ඉවරයි. දැන් ඇත්තෝ එහෙම ෆිල්ම් එකක් ගියොත් එහෙම පින්වත් මේ ෆිල්ම් බලන අය ඔය ෆිල්ම් එකට අනිවාර්යයෙන් කියනවා පොම් මෙලොරක් නැහැ කියලා. කිසි බෝරින් කියන. මේ වගේ වචන මේකට එන්නේ මෙලෝ රහක් නෑ කියලා කිව්වේ ඇයි ඉතින් අර කිසිම කරදරයක් නැතු යාළුවා කිසිම කරදරයක් නැතු ගෙවල් වලින් කැමැත්තාව ඒකට දෘෂ්ටියෝ විදිහට නෑ කිසිම බාධාවක් කරන්න ෆිල්ම් එක ඉවරුණා. ඉතින් මෙලෝ රහක් නෑ. ඒතකොට දැන් මේ රහක් කියන්නේ කොහොමද තියෙන මොකෙන්ද? බාධා ඇති වෙනවා. ඒවැ නිකන් අර කරදර විඳගෙන දෘෂ්ටියෝ ඇවිල්ලා බද්ද විඳගෙන මේකේ හටන් කරලා අන්නේ විදියට ඇලියෙන් පිරিলা ගැටෙන් පිරিলা බලාපොරොත්තු පිරিলা ඈ ඒ කොමෙක් යනකොට හරි රහයි කියන. ඒතර මිනිස්සු ඇලියෙන් ගැටෙන් පිරිච්ච තැන රසයක් හොයන. මිනිස්සුන්ට දේශපාලනය තුල උනත් ඔය තරම්ම උනන්දුවක් තියෙන්නේ එන මොකක්වත් නිසා නෙමෙයි. ඇලියෙන් ගැටෙන් පිරිච්ච නිසා. දේශපාලනය තුල ගැටෙන් පිරුණ ගමන් මිනිස්සු එක් ගැට තොරතුරු හොයනවා. මිනිස්සුන්ට ඒක හරි රසයි. ඡන්දයක මිනිස්සු ඇයි අච්චර එළි වෙනකන් හරි හැරගෙන බොහොම පහසුවෙන් ඉන්නේ. ඒක ඇතුලේ තියෙන මිනිස්සුන්ට ඇලීම් සහ ගැටීම් පිරිච්ච රසයක්. අසවල් ආසනෙට මොකද වෙලා තියෙන්නේ? දැන් බල බල ඉන්නවා. එතකොට දැන් Tamange පැත්තට ඡන්ද වැඩි වෙලා නම් ඔන්න ඇලීම්. එහෙම නැත්නම් විරුද්ධ පැත්තට ඡන්ද වැඩි වෙලා නම් ගැටීම්. එතකොට ඇලීම් ගැටීම් එක්ක නිදි වරාගෙන රසයෙන් ඒක බලාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ක්‍රිකට් මැච් එකක් ගත්තොත් ක්‍රිකට් මැච් එකකට ඇයි මෙච්චර මිනිස්සු ආස? ඒක ඇතුලේ ලොකු රසයක් තියෙන ඇලීම් ගැටීමේ. දැන් ක්‍රිකට් මැච් එකේ කොහොමද දන්නව? සාමාන්‍යයෙන් ඔය එක බෝල් එකට ඇලීම් ගැටීම් ගොඩාක් තියෙනවා නොහිතුවත්. බෝලේ දානකොට අපි හිතමු Tamange පාර්ශවයේ නම් බෝල යවන්නේ. එතකොට අර පන්දුවට පහර දෙන අය ගැන තියෙනවා මේ බෝලෙට නම් අවුට්යක්. දැන් ගැටීම. ඊට පස්සේ සමහරට අවුට් උන්නේ නැහැ. ඔන්න එයා ඒකට මේ හොඳ පහරක් එල්ල කරනවා. දැන් අවුට් වෙන කියලා අපු ගැටීම නැති වෙන නිසා දැන් පහරක් එල්ල කරපු නිසා දැන් එන ඔළුව දෙක අම්බෝ හයක් නම් වෙන්න එපා. එතකොට ගැටීම. දැන් හයක් වෙන්නේතු පේනවා මේක පිටිය ඇතුළෙම පන්දුව අල්ලන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. එහෙනම් උඩ පන්දුවක් තියෙනවා. දැන් තව ගැටීම. එතකොට බැරි වෙලා හරි උඩපන්දුව අත්හැරුණා නම් ඊට පස්සේ Tamangema පාරටි උඩපන්දුව අත්හැරපු කෙනාගෙන එනවා ගැටීමක්. මේක මේක අත්හැරියනේ. දැන් ඊට පස්සේ එනවා අනේ උග හතර නම් යන්න එපා. ආපහු තව ගැටීම. එතකොට පින්වත්නි දැන් හතරට යන්න නොදී අල්ලගන්න දුවන අර ක්‍රීඩකයාට අනේ උග ඉක්මනට අල්ලගන්න කියලා එනවා. එයාට අල්ලගන්න දරුව හතර ගියා. දැන් ආපහු අර අල්ලන්න ගියපු ක්‍රීඩකයා ගැන ගැටීමක්. බලන්න එක බෝල් එකට ගැටීම් කීයක්ද කියලා. එක බෝල් එකට. එතකොට ඔය විදිහට ඇලීම් ගැටීම් පිරিলা. දැන් Tamange පාර්ශවය නම් පන්දුවට පහර දුන්නේ ඔගේ අනිත් පැත්ත. මේ බෝලෙට අවුට් වෙන්න එපා. මේක ඊට පස්සේ පහර දෙනකොට මේක හයක්ම වෙන්න. එහෙම නැත්නම් උඩ පන්දුවක් ඉදිරියට යනවා උඩ පන්දුවක් වෙන්න එපා. එතකොට උඩ පන්දුවක් ඉදිරියට අල්ලගත්තොත් එහෙම අල්ලගත්තු කෙනාගෙන ගැටීමක්. අතෑරුණොත් එහෙම අනේක හතරවත් යන්න. දැන් ඔය විදියට පින්වත් එක බෝලයක් ඇතුළේ ඇලීම් ගැටීම් පිරিলা යනකොට මිනිසුන්ට රසයි. ඉතින් හරි ආසාවෙන් ඒක බලාගෙන ඉන්නවා. මිනිස්සු රස විඳින්නේ මෙන්න මේ කුණුත් එක්ක. ඇලීම් ගැටීම් කියන කුණු වලින් මිනිස්සු රසය විඳින්න පුරුදු වෙලා තියෙන කිත් ඒ කුණු ගුඩේම කැළටි කැළටි තියෙනකොට මෙයාලා හිතන එක හරි වින්දනයක් කියලා. ඒ වින්දනය තුළ මිනිස්සු බලාපොරොත්තු වෙන රසය කවදාකවත් එයාගේ ජීවිතේ පින්වත් යහපත්තර දිනුවකට පුළුල් මනසක් ගෙනිහිල්ලා ඒ පුළුල් මනස තුළ ඇති කරන්නා වූ අවබෝධයකට එක්ක දෙයකටවත් පත් කරවන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු ජීවිත හැමදාම හීනයි. මේ ලෝකයේ මිනිස්සු යථාර්ථයකට අවබෝධයකට එන තැන විඳිනවද රසය? අන්නේ රසය මේ බුද්ධ ශාසනය ඇතුළේ විඳින්න පුළුවන්. ඇලීම් ගැටීම් වලින් ඈත් වෙන අවබෝධයක් ඇති වෙන රසය හරිම ශ්‍රේෂ්ඨයි. මේකට අර උපමාව තමයි හොඳම උපමාව ඒ කුස්ත උපමාව. කුස්ත කනකොට එන රසයයි කුස්ත හොඳ වුණාට පස්සේ තියෙන රසයයි දෙකක්නේ. ඒතර දැන් කුස්ත කහන වෙලාවට කහන් නැතුව ඉන්න අකමැති. ඒක කහන්නම ආසයි. අන්නේ රසය තමයි ඇලීම් ගැටීම් වල තියෙන්නේ. හැබැයි දවසක කුස්ත හොඳ වුණාට පස්සේ
දැන්තියන සනීපෙ තමයි තේරෙන්නේ අපෝ මෙච්චරකල් කහලා කහලා විඳලා තියෙන දුකස්නේ කියලා. එතකොට කවුරු හරි කෙනෙක් කියලා ඇවිල්ලා බලෙන් කිව්වත් අනේ මල්ලියෝ කහපංකෝ ආයි කියලා කිව්වත් ආයි කහන්න එකක් දෙන්නේ නෑ වගේ පින්වත්නි. මේ අවබෝධය තුළ ඇති වෙන රසය ඔබට දැනෙන්න ගත්තු දාට, ඔබ මේ ප්‍රඥාව දිනුවීම තුළ විඳින රසය විඳින්න ගත්තු දාට ඔබට අර ඇලෙන් ගැටීම් වල ඇතිවෙච්ච රසයේ කීන බව තේරෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ඇත නැත කියන එක ගැන අවබෝධය හදාගමු කොහොමද? මේක මේ ඇත නැත කියන එක තුළ තියෙන රසයේ විඳි. අද දවසේ මේ කතා කරන කරුණ ටික තුළ මේ රසයේ කොහොම හරි ඔබ විඳින්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ගෞතම හාමුදුරුව මෙච්චර ගැඹුරු කරුණ කතා කරන්න ගියලා මේ සාමාන්‍ය කරුණුත් අතරට වැඩි කාලයක් දෙන්න කියලා. මොකද පින්වත්නි ඒකට හේතුවක් තියෙනවා. මේ ධර්මයේ මේ වෙලාවේ හගෙන ඉන්නේ රටේ තියෙන වැඩිම පිරිසක් ශ්‍රවණය කරන ජාතික නාලිකාවක දේශනය. එතකොට කෙනෙක් මේ දේශනේ අහන්න පුළුවන් හොඳ ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ ගැඹුරු අවබෝධයක් තියෙන කෙනාට හරියට අර අපි කියන්නේ සාරය දැන් මොකකින් හරි පිරාගත්ත හොඳම සාරය දැන් කසාහේක කියන පත අටට හිඳෝලා ගත්තට පස්සේන සාරේ අන්නේ වගේ සාරේම විතරක් මුළු පෑය ඇතුලේම දුන්නොත් එහෙම ගැඹුරු අවබෝධයක් තියෙන ගානට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට අහගත්තේ. හැබැයි මේ වගේ ජාතික නාලිකාවක මෙහෙම දේශනයක් අහනකොට හැම මට්ටමේම අවබෝධය තියන අය ඉන්නවා. ඒ නිසා පින්වත්නි මුළු දේශනාවම පෑයම ගැඹුරු කරුණු ටික විතරක්ම පිරුණොත් එහෙම ඒක සමහර කෙනෙකුට එකපාරට ගෝචර වෙන්නේ මෙලෝඩියක් තේරුන්නේ නැහැ. අන්නේ නිසා තමයි මම මේ විවිධ මේ සාමාන්‍ය කරුණුත් අතරින් මේ ගැඹුරු කරුණට එන්නේ. ඉතින් ඒකින්ද ඒකට ගැඹුරුම කරුණු කොහේ නැය නොකිපෙස්වා ඉවසත්වා කියලා අපි ඒ ගැන මේ ගමම සිහිපත් කරනවා. තිනවත් මේ ඇත්ත කිව්වේ මොකද්ද? දැන් ඔයත් මේ සරලව හිතන්න මෙහෙම. කොතන හරි ඉවනල්ලක් තියෙනවා. දැන් ඔය හෙවණැල්ල උඩට හේතුත්තර හේතුවක් නිසා හටගත්තේ මොනවාද හේතු? හෙවණැල්ලකට අනිවාර්යෙන් ආලෝකයක් තියෙන්න ඕනේ. ආලෝකයට හසු වෙච්ච හෙවණැල්ල බලපාපු වස්තුවක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒ වස්තුව ආලෝකයට හසු වෙලා ඒ ආලෝකයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වස්තුවෙන් අනෙක් පැත්තට හෙවණැල්ල පිටින් යම්කිසි පෘෂ්ඨයක් තියෙනත් ඕනේ. එතකොට දැන් ආලෝකයට හසු වෙච්ච මේ වස්තුවේ හෙවණැල්ල යමක් මත පිහිටනකොට පින්වත්නි ඔන්න ඔය පිහිටපු තැනත් වස්තුවත් ආලෝකයත් උතන ප්‍රධානවම බලපානවා හෙවණැල්ලට හේතු විදියට. දැන් එහෙනම් හෙවණැල්ල කියන්නේ හේතු නිසා හටගත් එකක් නේ. එතකොට හේතු නිසා හටගත් එකක් නම් හෙවණැල්ල හේතු නැති වුණොත් මොකද වෙන්නේ? දැන් ඔයත් බලන්න හේතු ටික නැති වුණ ගමන් ආලෝකය නැති වෙනවා. එක්ක වස්තුව නැති වෙනවා. එක්ක පිහිටලා තියෙන තැන වෙනස් වෙනවා. වස්තුවයි ඒ පිහිටලා ඉන්න තැනයි මෙන්න මේ තුනම නැත්තම් එහෙම නැත්තම් එකක් හරි වෙනස් වුණොත් ඒ මත පිහිටපු ඒ හේවණල්ල වෙනස් වෙනවා. දැන් අපි හිතමු හේවණල්ල වැටලා තියෙන්නේ මොකක් හරි ඉතිකොලයක් උඩ. එතකොට දැන් ඉතිකොලේ මත පිහිටපු අර අපි හිතමු එතන තියෙන පොඩි කණුවක්. මේ කණුවේ හේවණල්ල ඉතිකොලේ මතර වැටලා තියෙනවා. දැන් එතකොට අන්නේ හේවණල්ල වෙනස් වෙනවා ඉතිකොලේ එතනින් අයින් වෙනවා. එහෙම නැත්නම් කණුව එතනින් අයින් වෙනවා. එන්නත ආලෝක වෙනස් වෙනවා. මේක හේතුවක් හරි වෙනස් වෙච්ච ගමන් අර ඵලය කියපු හේවණල්ල වෙනස් වෙනවා. දැන් එතකොට ඔය හේවණල්ල කාටද අයිති කියලා නිකන් හිතන්නක දැන් හේවණල්ල සමහරලාවට ඔන්න දැන් උතන ආලෝකය කියයි ඕගොල්ලෝ මොන පඬිත කතා කියුවත් ඔය හේවණල්ල තියෙන්නේ මං නිසා කියලා. හරි මං නිසා කියලා. දැන් ආලෝකය උතන ඉන්න පුළුවන් ඡන්දිය වගේ මං නිසා තමයි ඔබ තියෙන්නේ. එතකොට වස්තුව කියන්න පුළුවන් ඔය මොනවා කියුවත් ඔය ඇවිල්ලා මගේ හේවණල්ල. දැන් ඔන්න අරයා මං නිසා කියද්දි මෙයා කියන මගේ කියලා. ඊට පස්සේ පිටල ඉන්න තැන අපිට ඉතිකොලේ උඩ නම් ඔය කණුවේ හේවණල්ල වැටලා තියෙන්නේ. පිටල ඉන්න තැන මෙතෙන්දි පැනලා කියන්න පුළුවන් ඔයා නිසා කිව්වට ඔයා ගේ කිව්වට මා තුලනේ තියෙන්නේ. මගේ තුල තියෙන්නේ මේ හේවණල්ල. ඒ නිසා ඔක මට අයිති.
එන් තුන් දෙනා අයිතිවාසිකම් කියා ගන්නතන බැංගලුවත් පින්වත්නි ඔබ හොඳට හිතන්න අන්තිමට මොකද වෙන්නේ අයිතිවාසිකම් කියා ගන්න දඟලන මෙතන එක පැත්තකින් අපිට තේරෙනවා මන්නිසා කියලා කියපු ඉර එළිය හරි වෙනත් ආලෝකික ආලෝකයක් හරි මන්නිසා තමයි ඔය හේවනල්ල කියලා යාගේ අයිතිවාසිකම කියනකොට අර දෙන්න කතා වෙලා කියනවා එයා නිසාලුනේ මේ අපි දෙන්න මෙතනින් අයින් වෙනවා. එතකොට දැන් වස්තුව කියනෝ නෑ. අපි දෙන්නම අයින් වෙන්න ඕනේ. එයා නිසා කියලා පෙන්න එයාගේ අයිතිවාසිකම තියනවාද බලන්න. ඔහොම ඉන්නකො මං අයින් වෙන්නම් කියලා දැන් ඔන්න කණුව එතනින් අයින් වෙනවා. දැන් මේ ඔබට උදාහරණයක් උපමාවක් කියන්නේ. අර කණුව කියනවා ඔබ නිසානම් මේ හැවනල්ල තියෙන්නේ. මම අයින් වෙනවා. දෙන්නන්න පුළුවන් නේ. දැන් ඔයා නිසා තියෙනවනම් ඔයාට මම අයින් වුණත් කියන්න පුළුවන් වෙන්න එපේ. මං අයින් වෙනවා. දැන් පෙන්නන්න කියලා කණු අයින් වුණාට පස්සේ අර මම නිසයි කියලා පඬිතුගන් කියපු ආලෝකිත අවුදුරටත් මේ හැවනල්ල එතන නැක ගන්න බැරි වෙනවා. ඒතකොට පින්වත්නි කණුව කිව්වනේ යන්න දැක්කනේ ඕක මගේ හැවනල්ල. ඒ නිසා මං අයින් වුණ ගමන් ඕක නැති වෙනවා. ඕක මගේ කියලා එයා දැන් අයිතිවාසිකම ගැන කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්දී ආලෝකික නාහින ලෝක ඔයාගේද? එහෙනම් මං අයින් වෙනවා. ඔයා පෙන්නන්න පුළුවන් නම් ඔයාගේ එක මහලුකුවට කියලා දැන් ආලෝකයයි ඉන්නේ. එහෙනම් වස්තුවට බැරි වෙනවා මගේ මගේ කියලා කියපු හේවනල්ල තවදුරට යාට තියාගන්න. අන්න මොකද වෙන්නේ? එතෙන්දී ආලෝකේ නැති වෙච්ච ගමන් අර මගේ හේවනල්ල කියාගත්තු කණුවට බැරි වෙනවා තවදුරට හේවනල්ල තියාගන්න. හේවනල්ල නැති වෙනවා. එතකොට ඔන්න ආලෝකේ පොඩ්ඩක් නිකන් හැග්ගහලා කියන කෝයිකින් වාට තියාගන්න බැරුණානේ වගේ හේවනල්ල කියලා. ඉතින් පින්වත්නි දැන් ඔය ඔක්කොම කතන්දර අතරේ මේ පිටලා ඉන්න තැනක් කියනවා ඔයගොල්ලෝ දැක්කනේ මා තුලනේ තිබ්බේ කියලා. එතකොට දැන් මා තුලනේ ගා කියනකොට අර දෙන්න කතා වෙලා කියනවා එහෙනම් අපි අයින් වෙලා දෙන්න මෙයා තුල තියෙන එක මහලු කොට පෙන්වන්න කියලා. කණුව හරි ආලෝකිය හරි දෙන්නෙක් එක්කෙනෙක් උන අයින් වෙනවා. දැන් පෙන්වන්නකො ඔයා තුල තියෙන එක මහලු කොට ඔයා තුල අඩු කරමින් තියාගන්න පුළුවන්ද කියලා. එතකොට සමන් තුල ඇත්තටම තියෙනව තිරුණා සමන් තුලවත් සමන් තෝන ඉදිරිය තියාගන්න බෑ. මේ හේතු නැති වෙච්ච ගමන්ම නැති වෙනවා. අන්න එහෙම හේතු නැතුව නැති වෙන දේට කියන්නේ ඵලයක් කියලා. පින්වත්නි, එහෙම හටගන්න ඵලය ඇත්තටම හේතුවටවත් අයිති නැහැ. මොකද හේතු ඇති විට ඇත, හේතු නැති විට නැත. කිසිවෙකුට සමන්ත වන විදිහට පවත්ව ගන්න බෑ. මෙන්න මේක තමයි ලෝකේ හටගන්න සෑම සංස්කාරයකම ස්වභාවය. ඒ කියන්නේ සියලු සංස්කාරයන් මෙන්න මේ ස්වභාවය තියෙන නිසා සංකතයි. එහෙම දෙයකම සංකත කියලා කියනවා. සංකත කියන උත්පාදෝ පඤ්ඤාය හට ගැනීමක් තියෙනවා වයෝ පඤ්ඤාය නැතිවීමකුත් තියෙනවා මෙන්න මේ හට ගැනීම නැතිවීමේ ස්වභාවය තේරුම් අරගන්න කෙනා සංකත වූ මේ සෑම දෙයකම ඔය හේවනල්ල වගේම අයිතිකාරයක් දකින්නේ අයිතිකාරයක් දකින්නේ කියන්නේ යමක් නැහැ කියන එක නෙමෙයි දැන් බලන්න මේ හේවනල්ලක් නැහැ කියන්න බෑනේ මුණා කියලා ඇයි හේවනල්ලක් නැහැ කියන්න බැරි හට ගැනීමක් තියෙනවා හේතු නිසා හේවනල්ලක් හටගන්න නිසා හේවනල්ලක් නැත කියන්න බෑ. ඒ වගේම හේතු නැති වෙනකොට නැති වෙන හින්දා හේවනල්ල සදාකාලික ඇත කියන්නේ බෑ. දැන් ඔබට තේරෙන ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි. හේවනල්ල නැහැ කියන්න බැරියයි හටගන්න හින්දා. හේවනල්ල තියෙනවමයි කියන්න බැරියයි නැති වෙන හින්දා. ඉතින් ඕක තමයි දැන් මේ කියුවේ. ලෝක සමුදයන්තකෝ කච්චාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්තිතා සානුභූති හට ගැනීම අවබෝධ වුණොත් නැත කියන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒතකොට හේවනල්ල හට ගැනීම තේරෙනවා නම් හේවනල්ලක් හට ගන්නවා කියලා තේරෙනවා නම් හේතුවක් නිසා හට ගන්න බව තේරුනහම මොකද වෙන්නේ? හේවනල්ල නැහැ කියන්න බැහැ. ඊට පස්සේ ලෝක නිරෝධං කෝපච්ඡාන යථාභූතං සම්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්තිතා සා නහෝති නැතිවීම තේරිච්ච දාට ඇත්තෝ කියන්න බැදැන් හෙවනැල්ල නැති වෙනවානේ හේතු නැති වෙනකොට. එතකොට හෙවනැල්ල හේතු නැති වෙන නැති වෙන නිසා හෙවනැල්ල ඇත්තෝ කියලා කියන්නත් බෑ සදාකල්. ඔන්න ඕක ලෝකේ හැම දෙයකම අදාළයි. රූපයක් හටගත්තත්, සද්දයක් හටගත්තත්, ගඳ සුවඳක් හටගත්තත්, රසයක් හටගත්තත්, පහසක් හටගත්තත්, අරමුණක් හටගත්තත් මේ හැම දෙයකම තියෙනවා හටගන්න හේතුවක්. හේතුව හටගන්නකොට මේක හටගන්න. හේතු නැති වෙච්චකම නැති වෙනවා. එතකොට පින්වත් කාටවත් ඕන විදිහට පවත්ව ගන්න බෑ. දැන් අර සබම් බෝලයක් පාවලා යනකොට හසේ සබම් බෝලේ බිඳුනට පස්සේ කවුරු ඒ කියන්නේ
සබම්බෝල හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට බිඳිලා කියන. හරිද? බිඳෙන්න හේතු හටගනකොට බිඳිලා යනවා. ඒතකොට දැන් මේ බිඳිච්ච සබම්බෝලේ ආපහු කෙනෙකුට කොච්චර කැමැත්තක් තිබ්බත් ආපහු ගන්න ඕනේ කියලා ගන්න බෑ. ඒතකොට අර සබම්බෝලේ හටගන්න අවශ්‍ය හේතු නැවත සකස් වෙනකොට ඔන්න නැවත සබම්බෝලේ හටගන්න. ඒ ඇවිල්ලා කලින් හටගත්ත සබම්බෝලේ නෙමෙයි. යලිත් හේතු නිසා හටගත්ත සබම්බෝලේ. අන්නේ වගේ මේ ලෝකෙ ඇහැට පේන රූපේ හේතු නිසා හටාරගන්නකොට ඒ රූපේ හේතු නැති වෙනකොට නැති වෙලා යනකොට පින්වත්නි කවුරු කොච්චර කැමති වුණත් ඒක නැවත ගන්න බෑ. ඒතකොට නැවත ගන්න මොකද කරන්නේ දැන්? ලස්සන ගෑන ළමෙක් පාරේ ඇවිදගෙන යන තරුණයෙකුට මුණ ගැහෙද්දී ඒ ගෑන ළමයා තමන් දැකපු ඒ රූපය එපාට මෙයා ලස්සන රූපයක් කියලා ආපු හැඟීමත් එක්ක ආපහු හැරිලා බලනවා. දැන් ආපහු හැරිලා බලන්නේ මෙයාට ඒ හටගත්ත රූපේ ඕන වෙලා. හැබැයි හටගත්ත රූපේ ඕන වෙලා ආපහු හැරිලා බලනකොට මෙයාට කලින් හටගත්ත රූපේ නෙමෙයි දැන් දකින්න ලැබෙන්නේ. හරියට අර කලින් සබම්බෝල විදුනා වගේ දැන් ආපහු හටගැනීමක් මේ වෙලෙදි. ඉතින් ඒතර කලින් හටගත්තු හටගැනීම මෙයා කොච්චර කැමති වුණත් ආයෙ ගන්න බෑ. ඉතින් මෙයා ඊට පස්සේ ඒක ආයෙ අරගෙන කියලා හිතාගෙන ඉතිහාස බලනවා. සමහරවිට මෙයාට ওই රූපේ හැමදාටම දකින්න ඕනේ කියලා හිතාගෙන කසාදත් බඳින. කසාදත් කළා ගෙදෙට්ටම ගිරල්ලා තියාගෙන බල බල හිටියා. හැබැයි ගෙදෙට්ටම ගිරල්ලා තියාගෙන බල බල හිටියා. අර එදා මුලින් දැකපු දැකීමවත් ඊට පස්සේ හැරිලා බලමු බැලීමවත් ඒ දැකපු රූපේ නෙමෙයි දැන් මේ ආය ආය දකින්න. ආය ආය හටගන්න. ඒ හටගන්නේ කියේදී කොහොමද දැන් සාමාන්‍යයෙන් අපි භෞතික වෙනස් වෙන එකනේ දකින්නේ. අර එදා ගෑන ළමයා නාකි වෙලා නාකි වෙලා යනකොට භෞතික වෙනස් වෙනවා වගේම ක්ෂණයක් පාසා මේ දකින මොහොතේ වෙනස් වීමත් ඔබ හිතන්නකෝ. එතකොට මේ හැම එකේම හේතු නිසා හටාරගන්න නිසා නැහැ කියන්නත් බෑ. හේතු නැති වෙනකොට නැති වෙන හින්දා තියෙනවා කියන්නත් බෑ. ඔන්න ඇත්ත නැත්ත සරලවම ඔය කිව්වේ. මේක පටිච්ච සමුප්පන්නව ඉදප්පච්චේතාවෙන් සිද්ධ වෙන ගැඹුරින් විස්තර කරන්න අපි කාලයක් සිටු කියලා තියෙනවනම් මේ විදිහට පැයකට සීමා නොවි මේක මහා ගැඹුරින් සාකච්ඡා කරන්න තව පුළුවන් පින්වත්නි තවත් උඩට ගැඹුරට අවබෝධයට ගෙන්න. නමුත් සාමාන්‍ය ජනතාවට පොදුවේ තේරෙන පරිද්දෙන් මේක පොදුවේ මේ සාකච්ඡා කරන්නේ. උඩට ගැඹුරින් දන්න කෙනාට මේක නාම රූප වලට ගලපගෙන සලායතන වලට ගලපගෙන මේක හොඳට අභ්‍යන්තරයෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ ඇත්තයි නැතයි කතාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ දෙකම අන්ත දෙකක්. සබ්බමත්ථීතිකෝ කච්චාන අයමේකෝ අන්තෝ. සබ්බං නත්ථීති අයං දුතියෝ අන්තෝ. මේ සියල්ල ඇත කියනවා නම් කච්චාන ඒක එක අන්තයක් කියනවා. සියල්ල නැත්ත කියන සබ්බං නත්ථීති සියල්ල නැත කියලා කිව්වොත් එහෙම ඒක ඇවිල්ලා අයං දුතියෝ අන්තෝ. ඒක දෙවෙනි අන්තය කියනවා. ඒතේතේ කච්චාන උගවන්ති අනුපගම්ම මජ්ජේන සතාතුත ධම්මං දේසෙති. ඔය අන්ත දෙකටම වැටෙන්නේ නැතුව මෙද දහමක් තමයි කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ කිසිවක් නැහැ කියන එකත් කියන්නේ නැහැ කියනවා. ඒක හොඳට මතක තියාගන්න. සමහර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරින් කතා කරන්න කියලා හිතාගෙන මේ කියන්නේ හරියට අවබෝධ නැති කෙනෙක්. හොඳ ගැඹුරු ප්‍රඥාවක් අවබෝධයක් නැති කෙනෙක් එකපාරට උඩින් නිකන් අර කියවුණු අපෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ කිසිවක් නැහැ කියන අනිත්‍යයි මේ ආත්මයක් නැහැලු කිසිවක් නැහැලු මේක නෑ ගාන ධර්මයක් නෙමෙයි පිටමාචි. ඒ වගේම තියනවා කියන ධර්මයක්වත් නෙමෙයි. උන්වහන්සේ අන්ත දෙකම අතහැරලා තියෙනවා. ඒ නිසා මේ ධර්ම තේරුම් ගත්තා මේ ලෝකෙන්නේ හරි සුළු දෙන. ධර්මයේ කියලා හිතාගෙන සමහර පිටත අර කිසිවක් නැහැ කියලා කතා කරන එක බුදුරජාණන් වහන්සේ කරන අභූත චෝදනාවක්. පින්වත්නි ඇත කියන තැනම තමයි සාස්වත් දෘෂ්ටිය කියන්නේ. නැත කියන එක තමයි උච්ඡේද දෘෂ්ටි. බුදුරජාණන් මේ දෙකේම නැහැ. දැන් සමහර මේ ධර්මෙ පහත් කරලා අපෝව නිකන් මේ අර ඒ කාලෙට ගැලපිච්ච මේ කාලේ ඕවා හරියන්නේ නැහැ කියලා මේක පහත් කරන අර නිඳිත ක්‍රියාව කරන්නේ නැත කියන මානසිකත්වයට ආපු උච්ඡේද දෘෂ්ටියෙන් බලනයි. බුදුරජාණන්ගේ ධර්මයේ තුල එහෙම එකක් නැහැ කියලා. මේක මහා පුදුම විද්‍යාවක් කියන්නේ. මේකේ තියෙන හරය තේරෙන්නේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති පුදුම වටින මහා ධර්මයක් මෙතන මැත්තේ ඉඳලා දේශනා කරනවා කියලා තේරෙන්නේ මේක හරියට ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච දාට. ඒකනේ කිව්වේ යථා භූතං සම්මප්පඤ්ඤාය ප්‍රස්තතු. මේක ඇත්ත ඇති හිතින් හරියට මනානුවණින් හරියටම ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච කෙනා දැකපු කෙනා තමයි මේක තේරුම් ගන්නෙ. ඒක
ඉතින් ඒක නිසා මේ ධර්මයේ තේරුම් ගන්න හැම කෙනාටම පුළුවන් නොවනක් නැති හින්දා දැන් මේ ලෝකෙ පිටවදී මේ විද්‍යාඥයෙක් වෙන්න සාමාන්‍ය මට්ටම තුළ අපි හිතමු හොඳ අවබෝධයක් ඇති ඉංජිනේරුවෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න එහෙම නැත්නම් ගණකාධිකාරිවරයෙක් වෙන්න මොයේ තැන්වලට තමන්ගේ මනස ගෙනියන එකට වඩා මේ මජ්ජේ මේ සම්මා ප්‍රඥාව ඇති කරගන්නවා කියන්නේ ඊට වඩා අමාරුයි. ඒ නිසා දැන් ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් ඉච්ඡා තරමට ලෝකේ මේ මජ්ජේ අවබෝධ කරගත්ත අය නැහැ. එතකොට තේරෙනවා මේක අමාරු කවුද කියලා. දැන් ඔබ හිතන්න මේ ලෝකේ අතුගාන අයද වැඩි ඉංජිනේරුවද? ඔබ හොඳට හිතන්න. එතකොට අතුගාන අය වැඩි කියලා කියන්නේ ඉංජිනේරුවන්ට වඩා සාමාන්‍ය අපි මෙහෙම ගම රියදුරන් රියදුරු රැකියාවක් කරන අයද වැඩි වෛද්‍යවරුද? කොන්දොස්තරයි දොස්තරයි කියනනේ. දොස්තරලද ලෝකෙ වැඩි කොන්දොස්තරලද? දැන් මේක මම මේ වෘත්තිය පහත් කිරීමක් මොකකටවත් නෙමෙයි. එක වෘත්තියක් අගේ කරනවා එක වෘත්තියක් පහත් කරනවා මේ දෙන්නන්නේ. මම මේ ඔබට දෙන්නන්නේ දොස්තරලට වඩා කොන්දොස්තරවරු ලෝකෙ ඉන්නවා කියලා පේනවා. හැබැයි ඒක මේ ලංකාවේ වගේ තමයි කොන්දොස්තරලා තියෙන්නේ. මේ දෙස්තරවල බස්සල කොන්දොස්තර කියලා කෙනෙක් නෑ පින්වත්. ඒතර දැන් සමහර රටවල ගත්තම දොස්තරලා ඉන්න කොන්දොස්තරලා එක්කෙනෙක් කොන්දොස්තරටවල් තියෙනවා. ඒක මේ මගේ රටට අනුවයි මම ඔබෙන් අහන්නේ මේ රට ඇතුලේ කොන්දොස්තරලද වැඩි දොස්තරලද කියලා. එතකොට ඒකෙන් මම අහුවේ මේක මං කියවට පහත් කිරීමක නෙමෙයි කියලා. කොන්දොස්තර කෙනෙක් වෙන එකද ලේසි දොස්තර කෙනෙක් වෙන එකද කියන එක අහන්න. ලේසි කෝකද කියන එක අහන්න. කෙනෙකුට එකපාරට දොස්තර කෙනෙක් වෙන්න බෑනේ. දොස්තර කෙනෙක් වෙන්න නම් එයා හොඳට සයන්ස් වලින් බොහොම ඉහළටම අවශ්‍ය දැනට හරියට යන්න ඕනේ. දැන් ඒකත් බලන්නකෝ. වෛද්‍ය පීඨයකට තේරෙන්න අවශ්‍ය ලකුණු ටික ගන්න කී දෙනාටද පුළුවන් කියලා. එතකොට ඒ තරම් අමාරුවක් නැතුව ඕන කෙනෙකුට තග්ගාල කොන්දොස්තර කෙනෙකුට පුළුවන් කෙනෙක් මම මේ පහ වෘත්තිය පහත් කිරීමන්නේ මේ කියන්නේ ලේසි පහසු ලේසි සහ අමාරු කියන එක මෙපෙන්නේ. ඒතර පින්වත්නි වෛද්‍ය පීඩයකට තේරිලා දැන් සල්ලි වලට කොන්දොස්තරල වෙන එක මේ දොස්තරල වෙන එක විතර පැත්තකින් තියමු. දැන් සල්ලි తీරනනම් ඕන කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්නත් පුළුවන් කියන කතාවක් අද හැදිලා තියෙනවා. මම මේක මේ පැත්ත නෙමෙයි කියන්නේ. හරියටම වෛද්‍යවරයෙක් විදිහට නිශ්චිතව નિયමිත විදිහට ක්‍රමවේදයෙන් වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ඉතාම සුළු පිළිසයි තේරිලා ඇතෙන් දෙන්නේ පින්වත්. හැබැයි කෙනෙකුට අතු ගන්නවා කියන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. දැන් අතු ගන්නවා කියන එක එහෙම පහත් නෑ. ඇයි පිටරටවල ඕන තරම් වෛද්‍යවරු ඉන්නවා අතු ගන්නවා. ඇයි කියන්නේ දැන් මේ රටේ වෛද්‍ය පීඨවල හොඳට වෛද්‍ය උපාධි අරගෙන පිටරට ගිහිල්ලා රටේ ඉන්න සමහර වෛද්‍යවරු ඉන්නවා. ඒකෙදි මේ ලංකාවේ වෛද්‍ය මේ තියෙන සහතික පිළිගන්නේ නැහැ. මෙහි ලැබිච්ච උපාධි සමහර රටවල පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ රටට ගියම එයා සාමාන්‍ය මිනිස්සෙක්. එයා දොස්තර කෙනෙක් නෙමෙයි. එතකොට එයා මොකද කරන්නේ? ඒදී එයා ආපහු වෛද්‍ය උපාධි ගන්න ඕනේ. ආපහු එයා ඒකදී අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. එතකන් එයා අතු ගන්නවා. අතු ගන්න ගමන් ඉතින් එයා ඉගෙන ගන්නවා. ඉතින් එයා මෙහෙදි දොස්තර නට ඉගෙනව දොස්තර කිරි නෙමෙයි. ඒකෙන් නම් මෙතන කවුරුවත් මේ අතු ගාවු කෙනා උසස්ියද පහද්ද වෛද්‍යවරයා උසස්ද පහද්ද කතාව නෙමෙයි මම කියන්නේ. මේකෙන් යනවා ඔන්නෙ කතා. ඒකට පින්වත්නි ඔය කොහොම බැලුවට පස්සේ මම ඔබෙන් අහනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ප්‍රඥාව මතු කරගත්ත අයද වැඩි දොස්තරලද? එතකොට තේනවා අතුගාන කෙනෙකුට වැඩිය දොස්තරල අඩුයි දොස්තරලටත් වඩා මේ ගැඹුරු ප්‍රඥාව මතු කරගත් අය අඩුයි. එහෙනම් මේ ලෝකේ අමාරුම දේ කොහොමද? අමාරුම දේ නිසා තමයි පින්වත් මේක තේරෙන්නේ. තේරෙන්නේ නැති නිසා මේකට අර උටින් බලලා ෆෝනින් එක තමන්ට පේන විදිහට ඇඟිලි දික් කරනවා. අපෝ ඒ ධර්ම වැඩක් නැහැ මේ අනිත්‍යම අනිත්‍යම් ගානවා නෙවෙයි නිකන් අනාත්මයිලු ආත්මයක් නැහැලු ආත්මයක් නැත්තම් කවුද දන්නේ උපදින්නේ? උත්තරම විදිහට තමන්ට හිතෙන මති මතාන්තර වල පහත් කර කර යනවා මේ බුදුරජාණන්ගේ ධර්මයේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි ඔබට ආරාධනා කරන මේ මහා කච්චාන මේ උතුම් ශ්‍රාවකයා අහන වටිනා අවබෝධයෙන් එයා අහන සම්මාදිට්ඨිය ගැන ඉතින් බුදුරජාණන්ගේ මේ දේශනාවේදී මම කියවන ඔබට මේ මුල් සූත්‍රෙම කියලා දෙන්නේ නැහැ කියලා. මම මේක වාක්‍ය දෙකක් විතරයි කියලා දුන්නේ. ලෝක සමුදය අවබෝධ වෙච්ච දාට නැත කියන
අන්ති අතාරිනිකයි ලෝක නිරෝධය අවබෝධ වෙච්ච දාට ඇත කියන අන්ති අතාරිනික ගැනයි තමයි මම ඔබට අද කියලා දුන්නේ. ඇත සහ නැත. එතකොට මෙන්න මේ ඇත සහ නැත කියන දෙක ගැන අද අපි කතා කරාද මේ සූත්‍රය හරි පුළුල්ව ඇත්තෙත් නැති නැත්තෙත් නැති මැද ගැන තවදුරට විස්තර කරනවා. අන්නේ මජ්ජ ගැන විස්තර කරන ටික පෙන්වලා බුදුරජාණන් සෙත් වෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය. ඉතින් මේ සම්මාදිට්ඨිය ගැන හරි වටින සූත්‍රය තව ඔබ හොයන්න අපි මේ වගේම පුංචි කොටසක් කරගෙන ඉදිරි දවසක නැවතත් සත්‍යයන ගොත්ත සූත්‍රය ඇසුරින් තවත් කොටස් විස්තර කරලා දෙන්න පුළුවන්. ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන පින්වත්නි, හේතු ඇති විට ඇත, හේතු නැති විට නැත කියලා දහම තේරුම් ගන්න. එහෙනම් ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි හේතු ඇති විට හට ගැනීමක් ඇති නිසා නැත නෙමෙයි, හේතු නැති විට නැතිවීමක් ඇති නිසා ඇත නෙමෙයි. ඔන්න දහම. අපි මේක සෑම කාරණාවකටම ගලප ගන්න පුළුවන්. ඇහැටත් ගලපන්න, රූපෙටත් ගලපන්න, කනටත් ගලපන්න, ශබ්දටත් ගලපන්න, නහයද ගඳසුවටද, රසද පහසද, දිවද, කයද කය පහස, දිව රස, ඒ වගේම මනස අරමුණ, මේ හැම දෙයකම මේක අදාළයි. විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, සංකාර ආදී සියල්ලටම මේක අදාළයි. ඒ නිසා ඔබ සෑම දෙනාටම පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹීර ධර්මයේ අර්ථ ටිකින් ටික ඔබට ගැළපෙන පරිදි ඔබේ මනසට අවබෝධ වෙන්න අද මේ දේශනාවත් හේතු ආසනාම වෙත්වා කියලා අපි තාම මෙත්තින් ආදරෙන් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. අද දවසේ සත්‍යානුගත සූත්‍රය ඇසුරෙන් ඇත්තද නැතද කියන එක යටතේ මේ සාකච්ඡා කරපු තුන් දේශනාවට දායකත්වයෙන් එකතුනේ දෙහිවල ගාලුපාර අංක 108 නිවසේ පදිංචි පින්වත් කමලා ලියනගේ ප්‍රනාන්දු පින් ඇති මහත්මිය විසින්. ඇය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන අරුණ මිත්‍ර වන්නකුවත්ත ප්‍රනාන්දු පින්වත් මහත්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන, ඒ වගේම පහුගිය 4 වෙනිදා ජීවිතය අත්හැරිච්ච තමන්ගේ ආදරණීය බලු සුරතලාවත් සිහිපත් කරන්න මේ පින් ඇති මහත්මිය බොහෝම කාරුණික වෙනවා. ඇය තමන්ගේ නයිට් කියන ඒ තමන්ගේ සුරතල් සතාව සිහිපත් කරගෙන තියෙනවා. බලු සුරතලක් ඇය සතා කියලාවත් කියලා නැහැ. ඒ තරමටම තමන්ගේ ආදරණීය සුරතලා විදියට සිහි කරගෙන නයිට් එක පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද පින්වත් මේ ලෝකේ පින් බලාපොරොත්තු වෙන මිනිස්සෙක් විදියටම ජීවිතය අතහැරන අය විතරක් නෙමෙයි පින් අවශ්‍ය වෙන ලෝකෙට සමහර ලාවට යන්නේ. ඒක නිසා තමන්ගේ සංසාරගත සිහි වෙන සියලු දෙනාට පින් දෙන ගමන් තමන්ගේ මියගිය සුරතලෙකුටන පිනක් අනුමෝදන් කරන්න කටයුතු කරනවා කියන කාරුණික හිත අපි ඉතාම සතුටින් අනුමෝදන් වෙනවා. සහ ඒක උසස්ම සිතුවිල්ලක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරනවා. නයිට්ටත් අපි මේ පින පරලොව යහපතටම හේතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ අරුණ මිත්‍රවන්නකුවත් ප්‍රනාන්දු මහත්මයාට දුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතරේ කමලා ලියනගේ ප්‍රනාන්දු මහත්මිය ප්‍රධානී පවුලේ පින් ඇති සුජීවත්ව සිටින සියලුම දෙනාට යහපත් සුවපත් දීර්ඝායුෂ සමග නිරෝගී සුවය සැලසෙන්න මේ පින ප්‍රාර්ථනා කරනවා. යහපත් සිටින අසපුවට එකතු වෙච්ච සියලුම ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ හැම දෙනාටමත් මෙලෝ හිතසුව පිණිසම හේතු වෙන පිනක් බවට පත්වෙත්වා කියලා. ඒ වගේම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළපු සියලු රණවීරවන්ට සහ ඔබ හැම දෙනාගේම සසරගත සියලු මේගේ ඥාතියත් මේ පින් බලෙන් අරලව සැනසෙත්වා සුවපත්වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියෝද සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා. ඒ වගේම මෙත්තක නාලිකාවේ අධිපති තුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලය අපේ වරුණ මහත්මයා ඇතුළු පින් ඇති සියලුම නිලධාරී මහත්ම මහත්මීන්, ඉවගේම සේවක මහත්ම මහත්මීන්ටත් මේ පින ආශිර්වාදයක් වේවා. රටවාසී ලෝකවාසී සියලුම දෙනාට විශේෂයෙන්ම සිත්නේ තසුප්පු දේශනා විදේශ රටවල ඇත්තන් පවා අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන නිසා ඒ අයටත් අපි මේ පින ආශිර්වාද කරනවා. සියල්ලෝම ලෝකවාසී සෑම දිනාම මේ පින යහපත් තමන්ගේ ජීවිතේ උතුම් සුවපත් භාවයට සහ පරලෝ සුගතියටත් නිවනටත් උපකාර කරගන්න හැම දෙනාම පින්යත්තෝ වෙත්වා කියලා සිත්නෙත් අසපුව ඔබ හැම දෙනාගේම ජීවිතේ අවබෝධයෙන් ඉදිරියට ගෙනෙන ආලෝකයක් බවටම පත්වෙත්වා කියලා
ආශිර්වාද කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. කච්චාන ගොත්ත සූත්‍රය අසුර කොටගෙන එතනස ශාස්වත උච්ඡේදනයේ දෘෂ්ටීන් අතර බුදුජනන වහන්සේ පෙන්නපු වැඩමාවතකට හිත යොමු කරගන්න කවසී මගක් අද දේශනාව තුළ පිටිමාන වුණේ. මම කියන්නේ වඩා වැදගත් හේවි ඔබට අපි තව සාකච්ඡා කර මේ සම්බන්ධව පවතිනා වූ ගැටළු දැන් ධර්මයේ ගැඹුරු කාරණා වලට යනකොට එය කොහොමද ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්නේ, හිදී මොන වගේ ප්‍රශ්නද බලපාන්නේ, ඒවා හඳුනා ගැනීම කොතෙක් වැදගත්ද, ඒවාට ලබා ගන්නට පිළියම් මේ ධර්මය ඇසුරේ කොතෙක් ගොඩනගා ගන්නට අපි උත්සාහ දරනවා, ඒ සඳහා ප්‍රවේශයන් කොහොමද කියන කාරණේ අපිට සාකච්ඡා කරන්නට ධර්ම සාකච්ඡාව සමගින් සෙන්සුරාද සිටින පසු